භාණ්ඩා ගාරික තිස්ස ඇමතිගේ කතාව. අතීත කාලයේ හෙලදිව රම්ය වූ අනුරාධ පුරෙහි ධනයෙන් ආඩ්‍ය වූ පවුලක් විය. ඒ පවුලේ මහත් බලති පුත්‍රයෝ සර්්ධනෙක්දෙක් දුවක්තැයි දැරුවූ අට දෙනෙක් වූහ. දුක්බික් බයාදී බයතුනක් කටගත් කල්ලේ පවුලේ මවපිය දෙදනද මිත්‍රයෝද අඳුනන්නෝද පරලව ගියහ. ගෝපනය කළ සිතති පියසීලිවූුවෙක් තෙරනමක් නිතරයේ පවුල වෙත උත් දංවලඳී. ඒ කුලයේ තෙරුන් වහන්සේට බොහෝ කළක් සංග්‍රහ කළේය. කාල විපත්තිය නිසා රෝග දුරුභික්‍සාදී බයතුනක් හටගත් විට සැටයුතුන් දිගති මේ සිංහල දීපය බොහෝසේ පීලිතවිය. අටේ මිනිසුන් වෙද තිබුණු ධාන ්‍යවසං වූ විට ඔහු ආහාරසුවයමින් කඳු රට ගිය. යටකී පවුලේ දරුවෝ අටදන සාගතයෙන් පීටිත වූවා හු තෙරුන් වහන්සේ පෙරටු කොටගෙන මහවනයට ටවිසියහ එහිගොත් සාලාවක් සාදා තෙරුන් වහන්සේගේ වාසයටදී තුමූ ගස්මුල් වල විසූස. වනයෙහි මුල්ගෙඩි ආදිය සොයා ගැනවුත් පළමුකත තෙරුන් වහන්සේටදී පසුවඔවුන් අනුගව කල්හ මෙසේ වසනඔවුන් තවුරු දොළහක් ගත විය. ඔවුන්ගේ ආහාරය අලගෙඩි ආදක් විය දිරාගේ වැරහැලි ඇඳගෙන උන්හ. දික්කූ නියපොතුද ලොම්ද ඇති කෙට්ටු වූ සුදු මැලි වූ සිරුරඇති ඔහු ප්‍රේතියම්න් භයානක පෙනුනාහ. එක්තරා මිනිස කෙහිගුස් ඇවිදින්නේ ප්‍රේතියන් වනි මොෞුන්දක බියපත්ව තමාගේ වස්ත්‍රේද බිමඳමා දව්වේ. ඔහුඒ වස්ත්‍රේ ගැ කඩමාලු හඳගත් නැවසනු ශරීර ඇති ස්ටියහ නොහොපනේ යිකයාසිය සොහ යුරීටි දුන්න්න ඒ හැඳගෙන ගේ සිටින විට තෙරුන් වහන්සේ පිඩු පිෙන සෞත් ගේඉදිරයේ සිටියය. තෙරුන් වහන්සේ දුටුවේ තරුණිය නැවත කඩුමාලු ඇඳගන ඒ අලුත්වස්ත්‍රයේ තැරුන් වහන්සේට දුන්නේ. ඒදී සොහොයුරන්ගේ තරජනයට බියන් ගේයිම් පිටවී ගොස් පඳරු අතරේ සැඟවී සිටියාය. තෙරුන් වහන්සේ වස්ත්‍රයෙන් සිවුරක්කොට ඒ හඳගැන මෙසේ කල්පනා කළේ වනේමද වසන දිලඳු උපන් මේ දැරිය අද සොහුරන්ටත් නොකයා දුස්කර දෙයක් කළාය. කෘතක් ජන වූ මාවිසින් මේ වත්්‍රයේ පරිභෝග නොකළ යුතුය. ආශ්‍රවක්ෂයට නොපැමින මම මේ ආසනයෙන් නනගෙටිනෙමේ මෙසේ සිතුවේ තරුන් වහන්සේ තමාගේ ශවීල සුදතිය බලා පිරිසිදුු සිල්ලති බවදක බෞුන් වඩා රහත්විය. ශක් දෙව ජතම මේ කාරණය දක මනෝඥ්ඥ වූ දිව්‍ය වස්ත්‍රයක් පසුම්බියක තමාගෙනවුත් ඒ ඇ නිදනතන හිසපැත්තේ තබා හැරේදයේ. නැගනය නොදක්නාාය සොහයුරෝ ඒ මේ අත් ඇවිද පඳුවවත්‍රය සිටය සොයා ගත්හ. එවිට ඔහු නැගනියන කුමකට බයවූවාද සඟවූනේ කුමකට දැෑසූහ. ඇය නිදාගත්තන නැගට සිද වූ සියල්ල සය සොහයුරන්ට විස්ත්‍ර ලෙසකය. ඒ සතුරුසිරතියේ සියුලු දෙන සාධකාරදි ඒ පසුම්බිය දක ය කුමක් ද විමසා බැලූහ ඒ ලිහාබැවූ ඕවන්ට වස්ත්‍රයක් දකිින්ට ලැබී ඒ ඒ අත දුන්හ ඒ ඇයට ලැබුණු පසුවේ වත්ත්‍රේෂය නොවන්නක්ක යෝ දනගති එවිට සතුටට පත් සොහයුරෝ ඒ කවුරුන් දෙන ලක්තදද මේ පසුම්බිය කොහෙන් ලැබනාාදයගෙන් විමස්සූහ තෙරුන් වහන්සේට වස්තේදී මං බිය පත්ව නිදාගත්ී දැන් මම මේ දකිින්. මාගේ කීම පිළිගතමැනවයි යෝකීය සුන්දරඒ කාන්තයෙන්ම මෙ දෙවියන් විසිින්දන ලද්දකි. මේ ඔබදුන් දානයේ මෙලොෝ ඉපාකයකි. ඔහු තෙරුන් වහන්සේට තුන්සිවුරු පින්සේෙන් වත්ත්‍රදී තුමූ ද කඩමාලුයි වතදමා ද්‍රීවිය වස්ස්‍ය අඳ ගත්හ. මෙසේ දිවේ වත්්‍ර හැඳගත්තේ අට දෙන තරුන් වහන්සේ ඉදිරි කොට ගෙන නගරේහෝ තමන්ගේ ග කරාහා. දුරභික්ෂ කාලයේ දීම එක් භික්ෂූන් වහන්සේ නමත් මුළු අනුරාධපුරේ ඇවිත කිසි ආහාරයක් නොලද්දේය. තිස්ස නැවිත තරුණයක භික්‍ෂූන් වහන්සේ දැක තමාගේ ගෙට දුව ගොස්න් සොහොයුර යාමතායිද මේගේ කැඳබත්තාදීයන් කිසිවක් ඇත්නම් වහා සොයාගෙනවා. මම කාලදාානයක් දෙන්නෙ මේ කියය. සොහයවුර දහසක් වටිනා මැනිකක් මෙස අන් කිසි ආහාරයක් මේගේ නැතැයි තරුණය කියය. කැමතිය තරුණය දහසක් වටිනය මැනික ගෙන ගේයින්ගේයට ගොස් යංකිසි ආහාරයක් ලබාගෙනවුත් ඒ භික්‍ෂුවන් වහන්සේට පිළිගැන්විය. ඒ භික්ෂාව පිළිකත් වැඩුව සද්ධාදී ඉන්ද්‍රියන්ගඇති භික්‍ෂුවන් වහන්සේ අහාරය වලදන්නට පෙරම උත්සාහකට රහක් බවට පත්විය. ඒ කාරණය දුටු රැජතුමාගේ චත්‍රය අධක් ඩුහිත වූ දේවතාව සතුටුවසාධ කාරදුී. ශ්‍රද්ධා තිස්ස රජතුමාය සාධකාරය අසා දේවතාවෙන. කවරෙකුට සතුට වූ වෙහිද. කවරෙකුට ප්‍රසංසා කෙරෙහිදයි විචාලීය. මහරජතුමනි මේ නුවර තිස්ස නැමැති තරුණේ දහසක් වටිනා රත්නයක්ව කුණා බිස්සු නමකර දාානයතු. ඒ පින්ඩ පාතිය ලැබූ භික්ෂූන් වහන්සේ සංවයගේට පත්ව රහත්ඵලයට පැමිණේ. ඔහුගේ දානානු භාවයන්ද තරුන් වහන්සේගේ වීරෙන්ද සතට වූ මම ඒ දෙදෙනාට සාධකාර දුනිමේ දේවතාවා කියය. ය සූරජතුමා නොුවනැති මිනිසුකු අමතායි තිස්ස තරුණයා සොයා මා වෙත ගෙනවයින්නේ ම කොටය වීය. ඒ මිනිසා වහාගොස්සේ තරුණයා සොයාගෙන ආාවේය. රජතෙම ඔහු දක තිස්ස ඔබ කල පිනත් එෙහි මට පිනෙන් කොටසත් දෙව. මාගේ බාණ්ඩා ගාලෙක තනතුරද දරවයිකීය. ඔහොට සතුට වූ මහරජතුමා ඇත් අස්ත්‍රයාදී නොයෙක් දේද මහත් ධනයක්ද දුනිය. මෙසේ තනතුර ලැබූ තිස්ස දිනක් නහනු කැමතිව නොුවරෙන් පිටතත ගෝසින් නාන තොතකට පැමිණියේ. අරකී කැලේවිසු සොහේරෝ සද්ධන මේ අවත්ථාවේදී නැගනය සමඟ නගරයට ආහ. එන්න ඔය තරුණේ දුට තිස් සඇමතත මේ පිළිබඳ සිතතිව ඇය තමමාගේ බිරිධ කරගනු කැමැතිව සියල්ලන්ට පසුව යන සරවාංග සුන්දර වූ මේ තරුණිය අස්වාමික නම් මට දෙවු යකීය. සොහයුරෝ යහපතයිකයා හොබ නාසිරුඩු ඇතියේ තරුණිය භාණලාගාරික තිස්ස අමතියාට දුන්හ. මෙලවදීමලත් විපාගඇතියේ දෙදෙන. තන්ගේගේ වරින්වර නොයෙක් පින්කම් කළහ. ඒ දෙදින මහසයට පූජා පිණිස ගැල්සටක් බර වස්තවලින් කොඩි සාදා නැ. මෙසේ ඔ හුත්‍රවිධරත්නයන් නොය කාකාරයෙන් පුදා කුණුකය හැරතමා දිවිය හර ඉර ලබාගත්ත. එබැවින් රත්තත්ය හැමතින විසින්ම පිදිය යුතුය. යමෙක් එසේ පුදයි නං හිටම ඉස්ස ඇමතියාමෙන් වන්නේය.